අපේ කිනාන ජීවිතයට මෝස්තර නිරූපිකාවක් වෙන්නේ නැහැ. ඒ මොන දරදස්සවද්ද? අපේ කිනා ලෝය කෙනෙක් වෙන්නේ. මං හිතන්නේ නිරූපිකාවක් වෙයි. අනේ, පිරිමි කියන්නේ මහ ගොන්නාම්බු ටිකක්නේ. තරුණ කාලේදී නිරූපිකාවක් වෙලා වයසට ගියාම නීතිවේදිනියක් වෙනවනේ. සුපිරි කතාවක් අම්මේ. ජන්දියෝ, ඔයා දොඩම් කාලා ඉවරනේ. ආ. ඔය ජන්දිට තියලා තියෙන ඒවා. තාත්තේ. මේ මොනවද? මොකද්ද? ඒ ඔබ ලයිට් බිල. හරි බලමු. සංගමෝදු 5000යි. එච්පොන් 20000යි. ජීපන් 50000යි. ඔහේ නෝ. ඔක්කොම හොඳ ASCII හරිද? දැනගන්නවා. මෙහෙම ඔට්ටු දාලා කවද්ද දින්නේ කියනකො? ඇත්ත. අම්මලා කිව්වා ASCII පිට උඩ යන ඔට්ටුවෙන් බඳින්න එපා කියලා. දෙන්නේ. අම්මා සංගමෝදු තමයි නරක මිකා. උකුරත් ඉන්නවා. කොමේ පැත්ත බුම්මට්ටක් වගේ බලාගෙන හිටියද බෝලේ මූණට ගහනකම් අඩන්න එපා මොකද ඔහම අඩනකොට කන්නාඩියෙන් බලන්නකෝ කැත විතර මොකද අනුකම්පාව මට අඬන්නත් ඔහෙකින් අවසර ගන්න ඕනේද
අනික ඔහේ හරි කැමතිනේ මට රිදෙනවට දැන් ඉතින් හරි සතුටු වෙන වෙච්ච දෙයට කෙනෙක් උදව් කරන්න ආපුවා මොහොමද කතා කරන්නේ දැන් කිව්ව නේද අඬන්න එපා කියලා දැන් කවුද උදව් ඉල්ලුවේ ඔහේගේ උදව් මට ඕනෙම නෑ මේ ලෝකේ හැමෝම මැරිලා ඔහේ විතරක් ඉතුරු වුණත් මට ඔහේගෙන් නම් උදව් ඕනෙම නෑ මට මේ හැමෝටම වඩා ඔහේවයි පිළිකුල් Hey. Then, ඔච්චර මාත් එක තරහින් ඉන්නේ ඇයි? ආ? ඔක්කොම කෙල්ලෝ try කරන්නේ මට. සල්ලි තියෙනවා. කාමර 50ක විතර ගෙයක් තියෙනවා. එච්චරද? ඔයා කොහොමද ගුජුම්පියෝට කැමති නොවී ඉන්නේ? දශමයකවත් මොලයක් නැද්ද? ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් ගුජුම්පියෝ කියන මිනිහට මං කැමති නෑ. ඔය බලන විදිය අඳින විදිය කොණ්ඩේ හදන විදිය තියනව නේද මට පේන්නම බෑ බොලේ වැදුනේ ඔළුවේද කටවහන් අහන් ඉන්නවා තමසේ මහ ලොකුවට ලස්සනට ඇඳගෙන හිටියට තමසේගේ ඇඟ ඇතුලේ තියෙන විස බීජ අනිත් මිනිසුන්ට පතුරන්නේ කොහොමද කියලා කල්පනා කර කර නේද ඉන්නේ මම ආයෙත් කියන්න ඕනේද සල්ලිකාර ගුජුම්පියෝ මං හැමදාම තමසේට වෛර කරනවා වෛර කරනවා Ash! කැමති හදාගන්න මේ ඔය ඔක්කොම අමතක වෙන්නත් එක්ක අපි අම්මලට කියලා පික්නික් එකක් යමු. හේත් කොහමද අනේ සල්ලි හොයාගන්නේ? ආ, ඔයාලට පික්නික් යන්න දකුණු මොහොත හොඳ නැද්ද? ඔව්ම. ඇත්තට? කවදා ඉඳන්ද? මම චන්දීක යන්න හිතන් ඉන්නේ. ඕ. යන්න දෙනවද? එහෙනම් ඔයා නැන්දව ෂේප් කරගන්න ඕනේ. හැබැයි වොන් 70000ක් ගෙවනවා කියන්න ඕනේ. ආ අයියෝ ඉතින් තමයි කාලකුණ තමයි දකුණු කොහොමද හොඳයි කියලා. ඒක කරුණා නේ මං කියන්නේ බලන්න. ආ දැන් මොකද මේ දෙන්නේ එහාට මෙහාට ඇවිදින්නේ? බලන්නකො ගුජුම්පියෝ අඳන් ඉන්නේ කහා. ගුජුම්පියෝ කවු වෙනකන් දින්නේ මේ නිකන් අනික මම මොකටද කවුරුත් වෙනකන් බලාගෙන ඉන්නේ ඇත්තද ඒ තැයියෝ මේ පාර අනිත් ළමයි එක්ක යන්න හදන්නේ
ඔයා වෙන්දටනේ ඔයාගේ ප්‍රයිවට් ජෙට් එකේ ඉන්නේ. එහෙම තමයි. ස්වාධීන මිනිස්සෙක් හැටියට මං මේ ට්‍රිප් එක හොඳ එක්ස්පීරියන්ස් එකක් කරගන්නවා. මං බොරුද කියන්නේ මචං? මොකද්ද? යෝ යෝ යෝ. යමුද? ආශ් මට පේන මේකෙල විනයා පෝට් එකකට ගිහිල්ලා. කැමති නෑ. සර් ෆෝන් එක පාවිච්චි කරන්න දෙන විදියක් නෑ සර්. මොකක් කොහෙද ගියා කිව්වේ? දකුණු මොහොත කෙල්ල දෙන්න මාළු බනවා. දකුණු මොහොත කෙල්ල දෙන්න මාළු බනවාලු. දකුණු මොහොත කෙල්ල දෙන්න මාළු බනවා. අපි කී දෙනෙක් ඇල්ලුවද? නෑ තාම එකෙක්වත් නෑනේ. ඩ්‍රයි ක්ලීනින්ග් කළ මාළු බාල ඉවරද? කවුද කතා කරන්නේ? කෝල්, අපි ගෙදර ඇවිද්ද? නෑ නෑ, තාම ඉන්නේ මොහොතේ. මට තාම අර වදකාරු කොල්ලගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. කීපයට කලින් දැනුම් දීමක් ලැබුණා. ඔයා දකුණු මුහුදට ආවා කියලා. ඒයි! ඔහෙල මොකටද මෙහෙට ආවේ? ඔයාලා යන්න හැදුවේ මහලොකු යුරෝපේ තියෙන දූපතකට නේද? අපි එහෙ දෙපාරක්ම ගියා. දැන් එහෙ පතෝල වගේ. මට කෙනෙක් කතා කරලා කිව්වා දකුණු මුහුද අද ලස්සනයි කියලා. මම දැක්කට පස්සේ පුදුමයි නේ. ඔයා ඉස්කෝලේට වඩා දීවර සංස්ථාවට ගැලපෙන්නේ. එහෙනම් ඔහෙගේ පාඩුවේ ඔහෙ යනවා. වරුදු පිටින් ඔය කට්ටිය නැවැතුලා ඉන්නේ. ඔය නැව් කැල්ල හදලා තියන්නේ දීවලින්නේ. ඒකත් අපිට ඕනේ වෙලාද? මේකත් හොද බඩුවක් තමයි.
එහෙමද? ඕක අනිත් පැත්තට පෙරලා ගිලෙන්නේ නැහනේ. පීනන්න දන්නවනේ. ඉදිරියට යමු.